අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල රාජ්‍ය අමාත්‍යකමට ගිජු නැති ශාන්ත බණ්ඩාර යලි රාජ්‍ය ඇමතිකම බාරගනි ශාන්ත බණ්ඩාර මුදලට අලෙවි වුණා කණ්ඩායමක් විරෝධය පායි ජනපති සමග සාකච්ඡා නැහැ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම කියයි හැම රාජපක්ෂ කෙනෙකුම එකයි හිටපු ඇමති දයාසිරි කියයි ගාලු මෝදරට අදට දින 4යි නන්දා මාලනියත් එක් වෙයි යදමින් බඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් මෙතරම් අප්‍රසාදයට පත්ු රජයක් දැක නැති බව නන්දා මාලනිය කියයි අරගල බිමේදී රැප් ගායකයෙකු හෘදයාබාධයකින් මරුට විදේශ ණය ගෙවන්න බෑ හොඳම විසඳුම විදේශ ණය ගෙවීම తాවකාලිකව නතර කිරීම මහ බැංකු අධිපති කියයි කිසිදු ඖෂධ හෝ සත්කම් උපකරණ හිඟයක් රෝහල්වල නැහැ සෞඛ්‍ය අමාත්‍යංශය කියයි මුදල් ඇමති ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක් ඖෂධ ඇතුළු උපකරණ මිලදී ගැනීමට හදිසි ආධාර ඉල්ලයි 20 නැති කර 21 ගේන්න හදන වාසුලා පක්ෂ ભેද නැතුව සර්වපාක්ෂික ආණ්ඩු හදන්න හදන ගම්මන්පිල ප්‍රථමයෙන් දේශීය පුවත් රටම ඉල්ලුවේ වෙනසක් වෙනසක් ඇති කරමින් ශාන්ත බණ්ඩාර මහතා හදිසියෙම ඊයේ රාජ්‍ය අමති කමක දිවුරුම් දුන්නා මීට විරෝධය පළ කරමින් අද නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්ුණා කාටත්ම නොකියා රාජ්‍ය අමතිකම බහරගත් ශාන්ත බණ්ඩාර මහතා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින්ද ඉවත් කර තිබෙනවා ඒ අතරතුර ඔහු සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේද වැඩ බහර ගත්තා समस्त ක්‍රියාදාමයේම වෙනස් විය යුතු බවට පැවසෙන රටේම හඬ කෙසේ වෙතත් මේවන විට යලිත් මන්ත්‍රීවරුන් එකිනෙකා යලි අමාත්‍යංශවල දිවුරුම් දීම ආරම්භ වී තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ඊයේ රාත්‍රියේ හදිසියෙම දිවුරුම් දුන්නා එම අමාත්‍යංශයේ මීට පෙර පැවතියේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සතුයි නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් විශේෂ මාධ්‍ය හමුවකට දෙක් වුණා. මේ ඇමති ධුරයට ගිජු වෙලාවත් එහෙම නැත්නම් වෙනත් දෙයක් බලාපොරොත්තු වෙනවත් කරපු දෙයක් නෙමෙයි. මේ ගත්ත තීන්දුව තව මාස කීපයකින් අපේ රටේ ජනතාව කියයි ශාන්ත බණ්ඩාර ගත්ත තීන්දුව නිවැරදි කියලා. විශේෂයෙන්ම අද ජනාධිපතිතුමා මම විශේෂයෙන්ම අගය කරනවා විච්ච අඩුපාඩු තේරුම් අරන් තියෙනවා. ඒ නිසා තමයි මේ වෙනස් වීම රාශියක් කරගෙන යන්නේ. ඒ විච්ච වැරදි නිවැරදි කිරීමේ තීන්දුවට ඇවිල්ලා තිබීම රට ලැබපු විශාල ජයග්‍රහණයක් කියන එක අපි මේ වෙලාවේදී මතක් කරනවා. ඉතාම අසීරු අවස්ථාවකට රටපත් වෙලා තියෙන වෙලාවේ කටයුතු කිරීම තමයි අපේ හෘද සාක්ෂිය බොහොම පැහැදිලිව කියන්නේ. මේ අතර ශාන්ත බණ්ඩාර මහතා නිදහස් පක්ෂයේ දරූ සියලු තනතුරු වලින් ඉවත් කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කළා. ශාන්ත බණ්ඩාර මහතා මුදලට ලබාගත් බව පවසමින් අද නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මේ අතරතුර වත්මන් අර්බුදයේ හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව මැයින් නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පක්ෂ මූලස්ථානය තුල සංවිධානය කර තිබුණා. එම උත්සවයට සහභාගී වීමට පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතින් සහ විරෝධතාවයේ නිරත පිරිස අතර තර්මක උණුසුම් තත්ත්වයක්ද පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට දක්නට ලැබුණා. එමෙන්ම හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම ස්ථානයට පැමිණියා. ශාන්ත බණ්ඩාර කියනවලු දැන් අදත් මම මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කියලා තමයි ගියේ මේ ඇමතිකම ගන්න කියලා. ඔව කිසි දෙයක් මාත් එක්ක කිව්වේ නැහැ. අඩු වශයෙන් ටෙලිෆෝන් එකෙන් කතා කරලවත් මට කිව්වේ නැහැ මේ මම මෙහෙම තීරණයක් ගන්නවයි කියලා. නමුත් එයා ඒ විදිහේ කියනවයි කියලා මට ওই අපේ මන්ත්‍රීතුමාලත් කීප දෙනෙක් කිව්වා. එයා ඒ විදිහේ ප්‍රකාශ කරනවයි කියලා. මට කිව්වනම් මෙහෙම යන්න අදහසක් මෙහෙම තියෙනවා කියලා මම ඉන්න තැනට වාහනයක් යවලා හරි යාව ගෙන්නගෙන මම ඒ ගමන නවත්තනවා මම. මගේ දැනුවත්කමින් මන්ත්‍රීවරයෙක් ඒ විදිහේ ආණ්ඩුවේ ඇමතිකම් ගන්න ඉල්ලීමක් කරපුවාම මේ ඒ जनाधि शांत भंडार ओट अमति मकदेन
පරණ පුරුදු සෙල්ලම් ආපහු රාජපක්ෂලා පටන් අරන් තීරමක තියාගන්න. තවදුරටත් මේක අපි ඉවසන්නේ නැහැ. අපි හිතුවේ නැහැ මේ ජනාධිපතිවරයා ඔයක වැඩක් කරයි කියලා. මොකද හිටපු රාජපක්ෂලා ඒවා කෙරුවා. එයා සල්ලි වලට මිනිස්සු ගත්තා. පක්ෂ දෙකකට දුන්නට කැඩුවා. හොරකම මිනිස්සුන්ට උගන්වුවා. මේ සියල්ල රාජපක්ෂලා කෙරුවා. පරණ පුරුදු ජරාජීර්ණ රාජපක්ෂලාගේ දේශපාලනය නැවත ගෝඨාභය රාජපක්ෂත් කරනවා මතක තියාගන්න. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ සෙල්ලම කරන්න හදන්න එපා. මේ රටේ මන්ත්‍රීවරු මුදලට අරගෙන 113 හදලා ඒ හදන ආණ්ඩුව මතක තියාගන්න හෙට ඉඳලා මිනිස්සුන්ට මූණ දෙන්න බෑ. අපි මහිනෝ එළියට ඊට පස්සේ ඒ ආණ්ඩුව විරුද්ධව මතක තියාගන්න. සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමට අදාළ පක්ෂ 11ක සාමාජිකයින් ජනාධිපතිවරයා සමග පැවැත්වීමට තිබූ සාකච්ඡාව වර්ජනය කර තිබෙනවා. මේ අතර දේශපාලන බෙහෙදයකින් තොරව සමස්ත පාර්ලිමේන්තුවම එකට එකතු වී සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රට තුල පවතින අර්බුදකාරී තත්ත්වයේ හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ පවතින ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්වේ අන්තර්කාලීන ආණ්ඩුවක් සදහවන සැබෑ උවමනාව පෙන්වී යුතුව තිබෙන පසුබිමක ජනාධිපතිවරයා නව රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මේ අතර පක්ෂ 11 එකමුතුව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ මොහොතේ සියලු දේශපාලන භේදයන් පසෙක තබා සමස්ත පාර්ලිමේන්තුවම එකට එකතු වෙලා සර්වපාක්ෂික රට ස්ථාවර කරන ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතුයි කියලා. 20 සංශෝධනය වෙනස් කරනවා. 21 සංශෝධනයක් ගේනවා. එතෙන්දින් අපි 19 සංශෝධනයේ අඩංගු කරුණු යම් සංශෝධන වලට යටත්ව ගේන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි මේ වැඩේට බහැලා තියෙන්නේ මේ උද්ඝෝෂණ වලට බයෙන් නෙමෙයි. උද්ඝෝෂණ වලට අයිතියක් තිබෙනවා. අපි මේ වැඩේට බහැලා තිබෙන්නේ පහළ ජනතීරු විශාල දුකක් විඳිනවා. ඒ ජනතාවට අත් වී තිබෙන දුක්බර ඉරණම දැකලා තමයි අපි මේ තීන්දුවට ඇවිල්ලා මේ ක්‍රියාමාර්ගය යෝජනා කරන්නේ. මේ අරාජිකත්වය අවසන් කිරීම සඳහා වහාම ගත යුතු පියවරක් හැටියට අන්තර්වාර පාලන ක්‍රමයක් මේ රට තුල ස්ථාපිත කළ යුතුය කියන එක මතේ තමයි මේ කණ්ඩායම තුරුම ඉන්නේ. හිත ආණ්ඩුවක් වෙනස් වුණා කියලා මේ පොලිමක් අපිට නවත්තන්න අමාරුයි. එහෙමනම් ඒකට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. කා එක්කද අපි කතා කරන්නේ? කාගෙන්ද අපි උදව් ගන්නෙ? කොහොමද අපි මේ ආර්ථිකය වෙනස් කරන්නේ? වංචා දූෂණයෙන් තොර, ඒ වගේම පෞල්වාදයෙන් තොර පාලනයක් කරේ ජනතාව නැඹුරු කරවීම තමයි අපේ මේ අරමුණ තියෙන්නේ. එහෙම නැත්නම් පුද්ගලිකව අපිට වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ. මැති ඇමතිකක් ගන්න ඕන නම් දැනුත් කතා කරලා අරගත්ත හැකි. මේ ඊළඟ සතිය 2-3-4 තුල මත්ව හවදුරටත් උග්‍ර විය හැකි මේ ආර්ථික ප්‍රශ්න අපි විසඳා ගන්න කටයුතු මේ ඊයේ වැස්සයි කියලා 104කින් ජලාශවල ජලජාරිතාව වැඩි උනායි කියලා මේක ෂණිකව මේ ලයිට් නොකපා ඉන්න පුළුවන් තත්වයකට ඊ කියන එක මට නම් විශ්වාස නැහැ. මමත් මේ විශ්ෙයි මිට ගොඩාක් කලින් කරපු නිසා වර්තමානයේ තිබෙන ප්‍රශ්නයට කෙටි කාලීන විසඳුමක් ලබා දීලා ඊට පස්සේ ඉන් එහාට මධ්‍ය කාලීන විසඳුමක් සඳහා ජනතාවට මේ ජනතාවට ඇත්ත කිව්වම හිත හදාගන්න සූදානම් වෙන්න පුළුවන්. සහාය ලබා ගන්නත් පහසුයි. පිළිකාවක් හැදුණු රෝගියෙකුට කොපමණ කල් තියෙනවද කියලා ඇත්ත දැනගන්න අයිතියක් තියෙනවා. එවිට මිය යන්න පෙර ඉක්මනට අවසන් කළ යුතු දේ නිමා කරන්න පුළුවන්. අප දේශපාලඥයින්ගෙන් අහපු තරම් කතා ඇහුවේ අතේ රෝල්, පට්ටපල් බොරු. නමුත් අලුත් මුදල් ඇමති අලි සබ්‍රි මහතාත්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාත් දැන් ඇත්ත කියන්න පටන් අරන්. හිටපු මුදල් ඇමතිත් මහ බැංකු අධිපතිත් කිව්ව තරම් කිව්වේ අමූලික බොරු. අද වෙනකොට අපේ ඩොලර් සංචිත බිලියන 1.9ට බැහැලා. අනිවාර්යෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කරන්නම වෙනවා. IMF යන්නේ නෑ කිය කියා රටම අගාධයට ගෙන ගියා. අද අපි ඉන්නේ පල්ලමේ වේගෙන් බ්‍රේක් නැතුව යන වාහනයක. කොහොම හරි තිරිංග ගහන්න අලුත් මුදල් ඇමතිත් මහ බැංකු අධිපතිත් සූදානම් වෙනවා. අපි තීරණය කරලා තියෙනවා ජාත්‍යන්තර වශයෙන් ගෙවන්න තියෙන ණය මුදල් ව්‍යතිරේකවලට යටත්ව ගෙවීම අපි තාවකාලිකව අත්හිටුවල තියෙනවා. යනු ඒක ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දැන් කටයුතු ආරම්භ කරන්නට. මේ අර්බුදකාරී තත්ත්වයෙන් එළියට යෑම සඳහා වහාම ඉන්ධන ගෑස් සියල්ල නැවත ඉක්මනට යථා තත්ත්වයට පත් කරන්නට ඕන. අපි හිතනවා බිලියන 3ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙයි කියලා මේ අවුරුද්දට ප්‍රශ්නය සමතයට පත් කරලා යළි රට යථා තත්ත්වයට පත් කරලා ආර්ථිකය සාමාන්‍ය ආකාරයට පවත්වාගෙන යන්න. විදේශ නැගීමට හැකියාව සම්පූර්ණයෙන්ම නැතුලා තියෙන හේතුව අපේ සංචිත අඩුලා තියෙනවා.
මට්ටමකට මෙතනින් ඉදිරියට දේශනා ගේමකට තියෙන හැකියාව නැත්තරම නැතිලා. එතකොට එතෙන්දී අපිට කරන්න තියෙන හොඳම දේ තමයි දේශනා ගේමකට තියෙන ඒ තියෙන මුදල සියාකාරයක తాවකාලික නතර කරලා අපිට ණය දීපු රේටර්ස්ලාට දැනුම් දීලා වින්න මේ වගේ තත්වයක අපිට මේ ණය ගේමකට තවදුරටත් කියවක් නැහැ. එතකොට අපිට යම්කිසි తాවකාලිකව මේක නවත්තලා අපි සාකච්ඡා මේසකට ඇවිල්ලා යම්කිසි ආකාරයක එකගත්වට එමු කොහොමද ඒක ඉදිරියට කරන්න කියන එක. ඒක ඒ කාලය තුල తాවකාලිකව අපේ ණය ගේම අතිටවන රට වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි අපේ ලබතු අය වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි මේ. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන ආර්ථික ගැලපුම් වැඩසටහනකට අනුරූපී වන ආකාරයට මෙම වගකීම් ක්‍රමානුකූලව සහ සමමිතික ලෙස ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන තෙක් සියලුම බලපෑමට ලක් වී ඇති රාජ්‍ය ණය සඳහා සාමාන්‍ය ණය සේවාකරණය අන්තර්කාලීනව නවතාලි. අප නිරන්තරයෙන්ම පවසන්නේ ඔබ දෙපළගේ හිසට උඩින් කපුටන්ට ඉගිලෙන්න දෙන්න එපා. එහෙම ඉගිල්ලෙන්න හදනවා නම් ඇත්ත ජනතාවට මාධ්‍ය ඔස්සේ කියන්න ජනතාව ඔබ සමග සිට ගනීවි. අපේ බොහෝ අමාත්‍යංශවල ඇත්තටම ඉන්නේ එහෙයියලා. තනතුරු වෙනුවෙන් කට ඇරියොත් කියන්නෙම බොරු. ඒ නිසා තමයි මේ තරම් මිත්‍යාවක් අපේ රටේ පැතිරිලා තියෙන්නේ. දැන් ඖෂධ හිඟයක් තියෙනවා කියලා වේදි බැස්සේ සමහර රෝහල්වල වෛද්‍යවරුන්මයි. ළමා රෝහලෙත් වෛද්‍යවරියක් ඊයේ බෙහෙත් නෑ කිව්වා. දැන් කියනවා තියෙනවා කියලා. හැබැයි ඖෂධ හා ශල්‍ය උපකරණ වල නම් කිසිදු හිඟයක් නෑ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කිසිදු ඖෂධයක මිල ඉහළ ගිහින් නෑ කියලා කිව්වත් අප නම් පුදුම වෙන්නේ නැහැ. අප හැමදාම කියන්නේ කොන්ද පණ නැති බොහෝ රජයේ නිලධාරිනුත් මේ සියලු අර්බුදවල වගකීම බාරගත යුතුයි කියලයි. දේශපාලනඥයින් සතුටු කරන්න එහෙයි කියන පට්ටපල් අතේ රෝල් කියන සමහර රජයේ නිලධාරින් මේ රටට සාපයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ඖෂධවල සහ ශල්‍ය උපකරණවල හිඟයක් නැහැ කියලයි. ඒ කියන්නේ ප්‍රමාණවත් තරම් ඖෂධ සහ සැත්කම් උපකරණ තියෙනවා කියලා. ප්‍රශ්නේ වෙන්නේ ඊයේ වෙනකන් කොහෙද තිබ්බේ කියලයි. සමාජ මාධ්‍යවල මේ ඖෂධ හිඟේ සඳහන් වන බවයි මේ නිවේදනයේහි දැක්වෙන්නේ. නමුත් පසුගිය දින කිහිපයේ පුරාම බොහෝ රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන් පවා උද්ඝෝෂණේ නිරත වුණා. ඒ ඖෂධ හා සැත්කම් උපකරණවල හිඟය පදනම් කරගෙනයි. ඔසුසල්වල පවා බොහෝ ඖෂධ හිඟයි. මිල තියෙන්නේ අහස උසට. රෝහල්වල ඇත්තටම ඖෂධ තියෙනවා නම් අපිතරම් සතුටු වන අය ලෝකේ කොහෙවත් නැතිව ඇති. මොකද බොහෝ වෛද්‍යවරුන් පවා පසුගිය දිනවල කිව්වේ හැකිතරම් පරිස්සමින් ජීවත් වෙන්න. රෝහල් ගත වෙන්නේ බලාගෙන එන්න එපා කියලා. මොකද අපට තියෙන්නේ මේ රෝහල් විතරයිනේ. අපට කැස්සට උනට බිරිස්සාවට සිංගප්පූරු යන්න බෑනේ. ඒ නිසා මේ රෝහල් වල ඖෂධ තියෙනවා නම් ඒකයි අපි කිව්වේ අපතරම් සතුටු වෙන මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ කියලා. පැන්ටෝලුරේම එන ප්‍රමාණවල් අඩුයි දැන්. හෘද රෝගීන්ගේ බෙහෙත් තරම ඒවත් අඩුද? කම්පැනි වයිස් බලුවාම අඩුයි සර්. සුගර් බෙහෙත්, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඒවත් සමහර කම්පැනි වලින් එන ඒවා නැහැ. දැන් ගානත් වැඩි වෙලාද? ඔව් ප්‍රයිස් වැඩි. හොස්පිටල් එකේ නැති බඩු ටික ඉල්ලලා එනවනේ අපේ. කොහොම වුණත් අමාත්‍යංශවල එහෙයියන් මොනවා කිව්වත් අප වත්මන් මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අලි සබ්‍රි ඇමතිතුමා ලෝක බැංකුවෙන් ඖෂධ හා වෛද්‍ය උපකරණ ගන්න ඩොලර් මිලියන 10ක හදිසි ආධාරල ඉල්ලා තිබෙනවා. එතුමාට ඒ මුදල ස්ථිර වශයෙන්ම ලැබේවි. අපේ රටේ පැරසිටමෝල් පෙට්ටෙනුත් කොමිස් ගහන ගසාකන රටක්, අවශ්‍ය නැති ඖෂධ 7000 ගේන රටක්, අවශ්‍ය ඖෂධෙත් අනුමැතිය සිට රටට ගේනකන් පාස් කරගන්නකන් කොමිස් කන රටක්, රෝගීන්ගේ බෙහෙත් පෙත්තෙනුත් ගසා කර මිනිස්සු ඉන්න රටකට දෙයියෝ බුදුන් බලාවිද කියලයි අන්තිමට අපට අහන්න තියෙන්නේ. සිංහල හින්දු අලුත් අවුරුද්දට ඇත්තේ තව දවස් දෙකයි. වෙනදට ඇහෙන රබන් හඬ අද නැහැ. කැවුම් කොකි සුවඳ අහලගම් හතකවත් නැහැ. අම්මා තාත්තා බලන්න ගමේ යන්න ඩීසල් පෙට්‍රලුත් නැහැ. ගෙදර ඉඳගෙන උයා ගන්නත් ගෑස් නැහැ. ඔක්කොම තිබුණත් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සහ මිල ඉහළ යාම නිසා කන්න නෙවෙයි ලෙව කන්න වෙන්නේ. මොන තරම් ප්‍රශ්න තිබුණත් රාජකාරී ස්ථානවල උත්සව අත්තිකාරම් හරි අරගෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නයි අපි පුරුදු වෙලා ඉන්නේ. අපේ රටේ යුද්ධයේ පැවති අවුරුදු 30ක කාලයකවත් මේ වගේ අහේනියක් ඇති වෙලා තිබුණේ නැහැ. කොළඹ ඇතුළු නගරවල වැඩ කරන අය අම්මා තාත්තා බලන්න යන්න සූදානම් වෙන කාලය. සරමක් ගවුමක් අරගෙන එන ඒ දුවදරුවන්ව වැළඳ ගන්න බලාගෙන ඉන්න කාලය.
නයක් වෙලා හරි මේ පාර නම් ගමේ යන්න බොහෝ අයට බැරි වෙයි. අදත් රට පුරා ඉන්ධන පෝලිම්. බයිසිකල් කට්ටට හරි පෙට්‍රල් ටිකක් ගහගන්න තැනක් නැහැ. ඒ තරමට පෝලිම්. දැන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිතුමාටත් ඇමති ලොකුගේ වැහිලා. මොකද ඇමති ලොකුගේ පසුගිය කාලේ පුරාම කිව්වේ දැන් නැවාවා, ඊයේ නැවාවා, දැන් එනවා. පිරුම්හල් ඉන්ධන වලින් පිරිලා කියලා. දැන් සභාපතිතුමත් කියනවා ජනතාව මේ හිතාමතාම පෝලිං හදාගෙනලු. ඇතිවෙන්න පෙට්‍රල් තියෙනවලු. පෙට්‍රල් කිසිදු හිඟයක් දැනට ඇත්තෙත් නෑ. අපිට අවශ්‍ය තරම් ඉන්ධන පෙට්‍රල් ඉන්ධන තොග අපි සතුව තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පෙට්‍රල් නැති ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්ධන පිරුම්හලේ පෙට්‍රල් තියෙනවා. පෙට්‍රල් සඳහා පෝලිමක් හදාගෙන. දැන් තෙල් සංස්ථාවේ සභාපති කියනවා සංයමයකින් යුතුව තෙල් ගන්න. ඇති වෙනකන් ඉන්ධන තියෙනවා. ඇති වෙනකන් ඉන්ධන තියෙනවා නම් ජනතාව මේ පොලිමින්ට අවශ්‍යතාවයක් නැහැ. දැන් තෙල් බෙදන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේද තෙල් සංස්ථාවේ සභාපතිට ලේකම්වරියට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ ඒගොල්ල සංයමයකින්. මොකද ඒගොල්ලන්ට කොළොන්නාවේ ප්‍රධාන ගබඩාවෙන් පොලිමේ ඉන්නේ නැතුව තෙල් ගන්න දීලා තියෙනවා. ඔවුන්ට ගැටලුවක් නැහැ. අද සමහර පෙට්‍රල් ෂෙඩ් අයිතිකාරීන් විතරක් නෙවෙයි වැඩ කරන ගෝලියොත් හොරකම් කරනවා. රටේ මහ උන්දෙලා හිටගෙන හොරකම් කරනකොට ඉන්ධන හල්වල ඉන්න තෙල් ගහන කෙනා පවා බලන්නේ දුව දුව හරි හොරකම් කරන්න. මේ බොරැල්ල පෙට්‍රල් ෂෙඩ් එකක පෙරේදා ඌ සිද්ධියක්. පොලිම දිගයි, තෙල් ගහන්න දෙන්නයි. එක් අයගේ වැඩේ තමයි වාහනේ පුළුවන් තරම් මීටරෙන් ඈතට තල්ලු කිරීම. රියදුරට මීටරේ පේන්නේ නැති තැනටම වාහනය ගන්නම තමයි උත්සාහ කරන්නේ. රුපියල් 6000ක තෙල් ගහලා 8000ක් කියනවා. ඒක බලන්න හදද්දි සීරෝ කරලත් ඉවරයි. රුපියල් 2000ක් හොරකම් කරන්න හදනවා. දැන් ඇත්තටම අදත් ඉන්ධන පෝලිම්. සමහර ඉන්ධනහල් වහලා. ඇත්තටම ඉන්ධන කියන්නේ දැන් මේ රටේ ලොකුම මාෆියාවද? සමහර IOC වල තෙල් තියෙනවා. සිපෙට්කෝ වල තෙල් නැහැ. හැබැයි ගාන අඩුයි. දෙක ළඟම පෝලිම්. අවුරුද්දටත් මේ පෝලිම් වල තමයි ජනතාවට ඉන්න සිද්ධ වෙන්නේ. දැන් තෙල් ගහ ගන්නවත් දැන් සමහර පුළුවන් තියන අය ගහ ගන්න රුපියල් 2000 2500ක අපේ අතේ තියෙන රුපියල් 400 තමයි ගහ ගන්න තියෙන්නේ. ඉතින් හැමදෙස්සම පෝලිමේ. කරන්න බැරනම් එක දාලා ඵලයන්. හරිද? මිනිස්සුන්ගේ නිකන් මෙතන අමාරුවේ දාන්න නේද? මෙතන පක්ෂපාත ભેදමකුත් නැහැ. හරිද? මේ අවංකව කියන්නේ අපේ තරුණ කාලේ ඔක්කොම මුන් කාලා දානවා. මේ ඉතින් මේ පෝලිම් වැඩි වෙන වැඩි එන්න අර ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ඉස්සර සෙනඟ වැඩි වෙන එක වෙන්නේ. ප්‍රවෘත්ති වලින් මට ඇහුණා විදේශගත කට්ටියගේ සල්ලි එකතු කරන් කියලා. ඒ මොකටද? ඇයි ඔය මේ රාජපක්ෂවරුන්ගේ තියෙන්නේ? දුන්නනම් මොකද වෙන්නේ? රාජපක්ෂවරු නෙමෙයි ඇති ඇමති හැමෝගෙම දුන්නනම් මොකද වෙන්නේ? වැඩන්නේ ඕවා මේ කපන්න නැතුව දාන්න සර්. මුන්ට බැනලා වැඩකුත් නැහැ කියලා කියන්න අහන්න මිනිහෙකුත් නැහැ. ඉතින් ওই පරිප්පු අපි තනියම කනවා. රාජපක්ෂ පවුලට බැනලා වැඩකුත් නැහැ. මේක ගත්තොත් 1974 ඉඳලා මොම්ම මේනවා. රට පාලනය කරන්න හරක් ටිකට දුන්නනම් හොඳයි ආවිල්ලා. බලන්න පෝලිං වල මිනිස්සු ඉන්නවා. මෙච්චර ජනගහනයක් මේ ගෝල් ෆේස් එකේ ඉඳලා මුන් එළියට දාන්න හදනවා. මුන් නැගිටින්නේ බල තණ්හාව. මුන් වට කරලා ගහලා ඇදලා ගන්න ඕනේ එළියට බාන මිනිස්සුන්ට කොච්චර කරදරද කියලා. හැම දෙයකටම පෝලිං. මුන්ට පෝලිං නැහනේ. මුන්ට කිරිබත් වෙලා මුන්ව දේශපාලනයට ඇතුල් කරපු උන්ට ගොම කවන්න ඕනේ. කිරිබත් කාපු උන්ට ගොම කවන්න ඕනේ. ගෑස් පෝලිම් වල සහ ඉන්ධන පෝලිම් වල දැන් අපිට ජීවිත කීයක් අහිමි වුණාද? මහපාරට බැහැලා විරෝධය පාන සමහර ජීවිත අද පවුල් වලට අහිමි වෙමින් තිබෙනවා. තරුණ රැප් ගායකයෙකු වූ ශිරාෂ් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගලයට උර දෙමින් සිටියදී හෘදයාබාධයකින් මිය ගියා. මේ අතර අද අරගල බිමට විශාරද නන්දාමාලනී මහත්මිය ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙකුද පැමිණියා. අත්මන් ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. මෙම විරෝධතාවයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ කිසිදු දේශපාලන අතපෙවීමක් නැතිව සංවිධානය වීමයි. මෙම විරෝධතාවයේ පැවැත්වෙන්නේ ඉතාම සාමකාමීවයි. දිනෙන් දින කූඹි රැලක් වගේ ශක්තිමත්ව එකමුතුව මේ උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුර අද ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද නන්දා මාලනී මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කිහිප දෙනෙකු මෙම ස්ථානයට එක් වුණා. මගේ ජීවිත කාලය තුළ මම ඇත්තටම මේ වගේ ජරාජීර්ණ වෙච්ච අප්‍රසාදයට පත් වෙච්ච රජයක් මම දැකලා නැහැ, අහලත් නැහැ. ඒ වගේම තමයි මගේ ජීවිත කාලය තුළ මේ වගේ තරුණ නැගිටීමකුත් මම දැකලත් නැහැ, අහලත් නැහැ. අලුත් ලොවක් දැන සිටීම්
දඬුවම් දෙන වරදනම් උමද රට අධිකරණය නීතිය සහ විනිසුරන් අනාගතය අයිති අපිට නෙමෙයි මේ තරුණ පරම්පරාවට පරපීඩක ජනපීඩක රජය බංකොලොත් වේවා ඔවුන්ට තමන්ගේ ගෙවල් දොරවල් අතහැර යන්න සිද්ධ වේවා කියලා අපි හිත සිතින් ප්‍රාර්ථනා කරමු රජයක් වුණාම උත්තර සෙවිය යුතුයි පුරා දින හතරක් අවව වැස්ස බලන්නේ නැතිව තමන්ගේ රට ජාතිය වෙනුවෙන් මේ පෙළගැසි ඉන්න තරුණ තරුණයන් සිංහල අලුත් අවුරුද්දත් මෙම ස්ථානයේදීම සමරන්නයි සැලසුම් කර තිබෙන්නේ. අවුරුද්ද මෙතනම තමයි සමරන්නේ. මෙතනම ඉන්නවා. ගල්ුවට නැහැ මෙතන කිරි තුනකට හොඳයිනේ. මේගොල්ලන්ටත් සතක් සිද්ධ වෙනවා. අරගලේ පටන් ගත්තා නම් අරගලේ ඉවරයක් කළම දාන්න ඕන. අවුරුද්දට අපි පාරේ තමයි. සිංහල අවුරුද්ද ගොඩක් වෙලාට මෙතන ගෝඨගමේදී සමරන්න ඉඩ තියෙනවා. මේ අතර මෙම විරෝධතාවයට එක්ව සිටි පුත්කලයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයටපත්ව ඇති අවාසනාවන්ත පුවතක්ද වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ ශිරස් නම් රැප් ගායකයයි. මේ අතර පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් ඇතුළු මහසංගරත්නය අද සංදේශයක් භාර දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණියා. මේ අතර ව්‍යාජ අරගලයට මුවා වී සිංහල බෞද්ධ ජනමතයට අත තබන්න එපා ලෙස ඉල්ලමින් රජයට සහාය දැක්වූ සාමකාමී පාගමනක්ද අද පැවැතුණා. කොත්මලේ රම්බොඩැල්ලේ දිය නෑමට ගිය 7 දෙනෙකු සැඩ පහරට ගසාගෙන ගොස් තිබෙනවා. ඉන් සිව් දෙනෙකු දිවි ගලවා ගත්තත් 3 දෙනෙකු තවමත් අතුරුදහන් බවයි වාර්තා වන්නේ. කොත්මලේ රම්බොඩැල්ලේ දිය නෑමට ගිය පිරිසක් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පෑවා. දියැල්ලේ සැඩපහරට මෙම පිරිස ගසාගෙන ගියා. මෙසේ සැඩපහරට 7 දෙනෙකු අසු වූ බවයි වාර්තා වන්නේ. ජීවිත ආරක්ෂක භටයින් සැඩපහරට හසු වූ සිව් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත් වුණා. නමුත් තවමත් 3 දෙනෙකු සොයාගෙන නැහැ. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩිං සහ හේමාස් ආයතන එක්ව ඉදිරියට. හැමදාමත් වගේ ලෙංගතු කමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. ඩයලොග් මනුදම් මෙහෙවර මාතලේටත් ආවා. මාතලේ පීඩාවට පත්වේ සිටින ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දෙන්නටයි ඩයලොග් මනුදම් මෙහෙවර මාතලේට පැමිණියේ. මාතලේ සර්වෝදය මූලස්ථානයේදී ඩයලොග් මනුදම් මෙහෙවර ක්‍රියාත්මක වුණා. පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්වේ සිටින ජනතාවට අලුත් අවුරුද්ද වෙනුවෙන් තෑගි අරගෙන ආපු ඩයලොග් මනුදම් මෙහෙවරට ජනතාවගෙන් ඉහළ ප්‍රසාදයක් හිමි වුණා. ඩයලොග් ආසියාට ආයතනයේ වගේම මාස් හෝල්ඩිංස්, හේමාස් සහ සර්වෝදය යන ආයතන එක්වයි මෙම සහන යාත්‍රාව ජනතාව වෙනුවෙන් දිවයින පුරාම ක්‍රියාත්මක කරනු ලබන්නේ. මේ ඩයලොග් මනුදම් මෙහෙවරෙන් සහන ලබාගත් ජනතාව මට හිතට දැනෙන ලොකු සතුටක්. ඒ වගේම ලොකු මානසික හින්දෙනකුත් තියෙනවා. අපි එන්නේ මේ කරන උපහාරය නැත්නම් මේ කරන අතේදීම පිළිබඳව අපේ විශාල සතුටක් තියෙනවා. සරුවදේ හා ඩයලොග් ආයතනයම තවත් සෙසු ආයතනවල මේ සංවිධානය කරගෙන තියෙන මේ වැඩසටහන රටේ ආර්ථිකත් එක්ක මේ අපිට ලබා දෙන වියලි සලාක මල ගැන සතුට වෙනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වන අපේම මෙහෙයුම. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.